මේ සමාජයේ ගැස්ට්‍රයිටිස් හැදිලා නැති කෙනෙක් නැති තරම් නේද? ගැස්ට්‍රයිටිස් යනු පුද්ගලයෙකුගේ ආමාශය ආශ්‍රිත දැවිල්ලක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. අධික ලෙස මත්පැන් පානය කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ වේදනානාශක ඖෂධ භාවිතා කිරීම, බැක්ටීරියා ආසාදනය, මානසික ආතතිය මෙයට හේතු වෙනවා. අද මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ඒ සඳහා නිවසේදීම කළ හැකි පිළියම් කිහිපයක් පිළිබඳවයි. මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න හර ටීවී YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි කරුණ ආම්ලික බවෙන් අඩු ආහාර ලබා ගැනීම. ගැස්ට්‍රයිටිස් වැළැක්වීම සඳහා ඔබගේ ආහාර වේලකට බ්‍රොකොලි සහ ඔලිව් ඔයිල් එක් කර ගැනීම සුදුසු වෙනවා. ආහාර දිනපොතක් තබා ගැනීමෙන් ඔබගේ රෝග ලක්ෂණ පුළුවන් ආහාර මොනවාද ඔබට හඳුනාගත හැකිමට හැකියාව තිබෙනවා. එවිට එම ආහාර ගැනීම අඩු කිරීමට හෝ ඇතැම් ආහාර සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට පටන් ගන්න හැකි වෙනවා. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන, සීනි සහිත ආහාර, කුළුබඩු සහිත ආහාර හා මත්පැන් මෙලෙස අහිතකර ආහාර වලට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. දෙවන කරුණ සුදු ලුණු ආහාරයට ගැනීම. අමු සුදු ලුණු කුඩු කර ආහාරයට ගන්න පුළුවන්. අමු සුදු ලුණු වල රසයට පුද්ගලයෙකු අකමැති නම් ඔවුන්ට සුදු ලුණු කැපලි කර රට කජු, බටර් හැඳක් හෝ දමා ආහාරයට ගන්න පුළුවන්. රට කජු හෝ බටර් වල මිහිරි බව සුදු ලුණු රසයේ දුරස් කිරීමට උපකාරී වෙනවා. තුන්වන කරුණ ප්‍රොබයෝටික් සහිත ආහාර ගැනීම. ප්‍රොබයෝටික් මගින් ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීමට සහ ඉතිපතා බඩවැල් චලනය කිරීමත් කිරීමට උපකාරී වෙනවා. ප්‍රොබයෝටික් සහිත අතිරේක ආහාර මගින් උද්ගලයෙකුගේ ආහාරන ජීර්ණ පද්ධතියට හිතකර බැක්ටීරියා හඳුන්වා දෙනවා. හතරවන කරුණ මීපැණි සමග ග්‍රීන් ටී පානය කරන්න. අවම වශයෙන් සතියකට වරක්වත් ග්‍රීන් ටී හෝ බ්ලැක් ටී පානය කිරීම ආහාර ජීර්ණ පද්ධතියට හිතකර වෙනවා. මීපැණිද මේ සමග ගත හැකි නම් ඉතා සුදුසු වෙනවා. මොකද කිව්වොත් එහි ප්‍රතිබැක්ටීරීය ගුණ අඩංගු වන නිසා එය ආසාදනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. පස්වන කරුණ සැහැල්ලු ආහාර අනුභව කරන්න. කාබෝහයිඩ්‍රේට් අධික ආහාර අනුභව කිරීමෙන් පුද්ගලයෙකුගේ ආහාර ජීර්ණයට බාධාවක් ඇතිවන අතර ගැස්ට්‍රයිටිස් උග්‍ර වීමටද හේතු වෙනවා. දවස පුරා කුඩා ආහාර වරින් වර ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ලිහිල් කිරීමට සහ ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට උපකාරී වෙනවා. හයවන කරුණ දුම්පානය හා වේදනානාශක අධික ලෙස භාවිතා කිරීමෙන් වළකින්. දුම්පානයෙන් පුද්ගලයෙකුගේ ආමාශයේ පටලයට හානි විය හැකි අතර පුද්ගලයෙකුගේ ආමාශය පිළිකා ඇතිවීමේ අවදානමද වැඩි කරනවා. ඇස්ප්‍රින් හෝ ඉබුප්‍රොෆෙන් වැනි වේදනානාශක අධික ලෙස ගැනීමෙන් ආමාශයේ පටලයට හානි විය හැකි අතර ගැස්ට්‍රයිටිස් දරුණු අතට හැරෙනවා. හත්වන කරුණ මානසික ආතතිය අවම කර ගැනීම. මානසික ආතතිය කියන්නේ ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක්. මනිසා ගැස්ට්‍රයිටිස් රෝගියෙකු තම මානසික ආතතිය පාලනය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා භාවිතා කළ හැකි උපක්‍රම ලෙස සම්බාහනය, භාවනා කිරීම, යෝග ව්‍යායාම දක්වන්න පුළුවන්. ඒ වගේම කාල කළමනාකරණය කර ගනිමින් කාලසටහනකට වැඩ කිරීමට හුරු වීම කාර්යබහුල කාටත් තම ආතතිය අවම කර ගැනීමට උපකාරී වෙනවා. ඒක මතක තියාගන්න ඔබ කටයුතු කරන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ඔයා මේ වීඩියෝ එකේ පොඩි හරි දෙයක් ඉගෙන ගත්ත නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ වීඩියෝව ගැන අපේ channel එක ගැන ඔයාගේ අදහසත් comment කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. තවත් මෙවැනිම වීඩියෝ දාපු ගාම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හර TV subscribe කරලා bell button එකත් touch කරන්න.